ංගීත කතාව සමග ඒක අබද්ධ වෙලා ඉන්න ඔය අදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩ එකට. ඉතින් මමාද වීඩ එක තුළින් ඔයත් එක්ක කතා කරන්නට ගෙනහර දක්වන්නට සූදානමක් තියාගන්නේ. මෙන්න මේවන්ගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම කියනව නං අපිට මේ සම්බන්ධව. ඔයත් එක්කම සාකච්ඡා කරන්නට ලොකු චාන්සකක් තියෙනවා කියන කතාව අමත කරන්නම පුළුවන් තත්ත්ක, නෑ කියන කාරණාව ගැනතමයි, අද වීඩුවක හරහම් මට? තා කරන්න පුළුවන් වෙන්නේ කෝමනත් මම දැන් මේ ගැන මේ විදියට සාකච්ඡා කරන්නට උත්සාහ දරනවා කියන කතාව ගැන අපිට මේ වෙලාවේ මතක් කරන්නම පුළුවන් දේවල් අතර තමයි ප්‍රධානම තැනක් හිමිකර ගන්න කියන කතාව අද වීඩුව එක හරහාම සහිපත් කර දැම්මංවාට මෙන්න මේ වන්ගේ කාරණාවක් ගැන අනිවාරයම මතක් කරන තත්තටම පත්වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අද වීඩ කොස්සේ කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ හොමනත් ංවාට මතක් කරන්න. දැංඉතින්ව දැංඉතින් සුරංජිත් ඒ විතරක් නෙවෙෙයි කල්පන හිතුවේ මේ හැමදේම ඒ කියන්නේ කල්පල්ලට වාසයක් වෙන විදිට සිද්ධ වනේ නැහැ ඉතිං කල්පන්ලට අවාසියක් මයි සිද්ධ වනේ ඒ නිසා මේ දේවල් වලට කිසිම සමාවක් දෙන්න බෑකයෙන් තැන ඉඳගෙන වැඩ කටයුතු කරා කියන කතාව ගැනත්. අපිට මේ වෙලාවේ අමත කරන්නව පුළුවන් කතාවක් අතරට එකතු වෙන්න නෑ කියන කතාව මතක් කරන්න ඩොකුම චාන්සකක් තියාගන්න ඕනේ. ඉතින් කොහොම වනත් මම දැන් මෙන්න මේ කාරණාව මේ විදියට මතක් කරල දෙන්න සූදානං වෙනවා ඉතින් ඒ පුදුම වෙන්න දේකුත් නෑ කියන කතාව ගැන තමයි අද වීඩ කොස්සේම කතා කරන්නට මට චාන්සකක් එලියට දීගන්න පුළුවන්කමක් ඇති කරගන්න. හමත් ම මේ වෙලා වෙදි මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්කම දක්වන්නට කැමති වෙනවා කියන කතාව. ඇතුළ ඉදන් තමයි අපිට කතා කියරන්න වෙන්නේ. සුරංජිත් වගේම කල්පන ඉදිරියට යනවා. ඒ යන්නේ වෙන මුකටවත් නෙවෙයි අසේල මොුණ ගැහෙන්න්න. ඉතින් එහෙම අසේල මොන ගැහෙන්න්න ගිහිල්ල කියන්නේ වෙන කාරණාවක් නෙවෙයි. ඇතටම අසේලට බේල්ල එලියට එන්න ඕන්නන් අසේනිව නැවතවතාවක් කල්පන කසාධ බඳන තත්ත්වයට පත් කල්ලා ගන්න. විතරත් නෙවෙයි. මේදේ මේවතාව අනි වායම සිද්ධ වෙන්න ඕනේ. එහෙම සිද්ධ නොවෙනවනං එතකොට ඒ කිසිම දේකට උදව කරන්න කැමතිවෙෙන නෑ කියන කතාව ගැන තමයි. අපිට මෙතනදී සිහිපත් කරන්නට පුළුවන්කමක් ලබාගන්න වෙන්න කියන කාරණාව මං අද මතක් කරෙනවා. ඉතින් කොහොම වනත් මෙතනදී අසේල බොහොම කේන්ති ගන්නවා. තමන් මුළු ජීවිත කාලයක් කිරේ හිටියත්. මගේ අන්තිම හුස්ම මේ හිරේද හෙලන්න වනත්. තමන් කොහෙත්ම මේ වැඩේට කැමිති නොවන බව මෙතනද අසේල කියන්නට උනන්දුවක් තියාගැනීම කියන කතාව ගැන තමයි මං අද වීඩුව එක හරහාම. සිහිපත් කරන්නට කැමත්තා උදාකරගන්න කියන කතාව මං අදත් මතක් කරනවා.